සංගීත කතාවට ගොඩක් ආදරය කරනවා ගොඩක් ආදරෙන් පිළිගන්නවා channel එකට. ඉතින් මම කලින් වීඩියෝ එකක් කරා ඒ තමයි අසේනගේ සැබෑ අම්මා වගේම තාත්තා කියලා කියන්නේ අසේලවත් සේමිනේවත් නෙවෙයි කියන කතාව. ඉතින් මෙතනින් එහාට මම මේ වීඩියෝ එකෙන් කරන්න සූදානම් වෙන්නේ ඉදිරියේදී අසේනගේ සැබෑ මම්මා ලංකාවට ඇවිල්ලා සුරංජිත් මුණ ගැහිලා කරන දෙයක් සම්බන්ධවයි. ඉතින් වීඩියෝ එකට යන කලින් ආදරණීය ඉල්ලීමක් කරන්න කැමති. ඒ තමයි වීඩියෝ එක බලලා කුතුහලයක් ඇති වුණා නම් ඔයාටත් පුළුවන් channel එක subscribe කරලා මාත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න අනිවාර්යයෙන්ම share කරන්න කියලා ආදරෙන් ඉල්ලීමක් කරනවා. ඉතින් මේ වෙනකොට අපි හොඳින්ම දන්න කතාවක් තියෙනවා. ඒ තමයි අසේල වගේම සේමිනි අසේනි ගැනවත් නොහිතා කල්පනට අසේනව බඳලා දෙන්නයි ලෑස්ති වෙන්නේ. හැබැයි ඉතින් අසේනිගේ ජීවිතය ගැන කිසිම දෙයක් හිතන්නේ නැහැ. කොටින්ම කියනවා නම් අසේනි සතුටින් ඉඳීවිද කියලාවත් හිතන්න තරම් මේ අම්මටයි තාත්තටයි ඌමනාවක් නොදෙන්නේ. මේ දරුවා මේ දෙන්නගේ නෙවෙයි නිසා වෙන්න ඕනේ. ඉතින් කොහම වුණත් මේ සිදුවීම් සියල්ල අතරේ හැමදාමත් අසේනිගේ සැබෑ අම්මට සැඟවිලා ඉන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ එයා ළඟදීම ලංකාවට එනවා. ඒ ඇවිල්ලත් ඇත්තටම නිකන් ඉන්නේ නැහැ. ඒ තමයි තමන්ගේ දුව තමන්ගේ ළඟට ගන්න වගේම ඒ විතරක් නෙමෙයි ඔය සුරංජිත් ඇමති වගේම සුරංජිත් දැන් බඳලා ඉන්න නෝනා ඉන්නවනේ. එයාවත් මුණ ගැහෙන්න අනිවාර්යයෙන්ම යාවි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඇත්තටම කියනවා නම් Tamanට වෙච්ච සාධාරණේ ගැන කතා කරන අසේනගේ අම්මා අනිවාර්යයෙන්ම ඇත්ත හෙලි කරන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. මොකද ඇත්තම කියනවා නම් අසේනිව කල්පන්ට කසාද බඳලා දෙන්න පුළුවන් කමක් නැහැ. මොකද අම්මල දෙන්නේ කුණා මේ ඉන්නේ සැබෑවටම අසේනගේ සහෝදරයා. එතකොට මේ දෙන්න විවාහ කර දීම සුදුසු වෙන්නේ නැහැ. ඉතින් අන්නේ ගැන සුරංජිත්ට තේරුම් කරලා දෙන අසේනගේ සැබෑම අම්මා අසේනිව එයාගේ ළඟට ගන්න කටයුතු කරනවා. කොටින්ම කියනවා නම් මේ ගැන දැනගත්තට පස්සේ සුරංජිත්ට මේ ගැන කිසිම දෙයක් තමන්ගේ පුතාටවත් ඒ වගේම දැන් ඉන්න නෝනටවත් කියන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ නිසාම මේ හැමදේම සංගවන්න උත්සාහ කරාට මොකද ඇත්තටම කල්පන වගේම ඔය කල්පනගේ පුංචි අම්මාත් මේ පන්දිපන්දව මේ පිළිබඳව දැනගනීවි කියලයි විශ්වාස කරන්න පුළුවන් වෙන්නේ. අන්න එතකොට අවංකවම කියනවා නම් සුරංජිත් ඒ වගේම අසේල පවුල නැවත වතාවක් ගොඩක් ඈත් වේවි කියලයි අපිට විශ්වාස කරන්න පුළුවන් වෙන්නේ. කොටින්ම කියනවා නම් අසේල සුරංජිත්ට කිසිම සමාවක් නොදේවි.